मातृका वलिया करने सूत्रे बाबितेन वर्गज समीकरण विसंदी सूत्रे बाबितेन वर्गज समीकरण विसंदी में पेपर क्लास से किधी सूत्र है केला दूना नहीं थे मगर तो सूत्र है क्यों हुए मतलब क्या थे x समानाय ऋण b लगाते दानहो ऋण वर्गमूल लापुना देम्मा मैं क्या तुले बना दावे b वर्ग ऋण हातराय a c संपूर्ण बेदनाबुदे देखाई समीकरण सूत्र अरे पाड़ करेगा मुका वर्गे सांगुण के एक्स वर्ग पदे सांगुण के एक्स वर्ग पदे सांगुण तो बी के लिए हुए एक्स पदे सांगुण इलांगट सी के अनुपुदे नियत पदे मने नियत पदे के इलाक रखती है नियत पदे अभी ना गाना कदम इलेवराइन कथा करवा अवश्य व्यक्ति अहंडा अवीश विशाल इन अद्धन इन विशाल गण हदन अद विशाल अद आकाश ने युगमाल मुख आकाश इन कटे आकाश स्कूल
හරි නේද? එන පුතේ ප්‍රශ්නයක් ගානක් දෙන්නම් බලන්න විසඳන්න. පළවෙනි එක 2x වර්ගය ඍණ 5x ධන 1 සමානයි බිඳුව. විසඳන්න. මුලින්ම සූත්‍රය ලියලා ඔය සූත්‍රයට අර ඉලක්කම් ටික ආදේශ කරන්න. ලකුණු හම් වෙනවා ඉමාශි. සූත්‍රය ලියලා ඉලක්කම් ආදේශ කිරීමටත් දෙන්න. අර සූත්‍රේ පාඩම් කරගෙන ලියාගෙන ඉලක්කම් ආදේශ කරන්න. x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ b වර්ග ඍණ 4i ac බෙදීම 2i a නේද බලන්න මේකේ abc කියන්නේ කීයද කියලා ඕනනම් අයිනේ ලියාගෙන ඉන්න. a කියන්නේ කීයද පුතේ? x වර්ගයේ සංගුණකය 2යි නේ. ඉතින් එතකොට b කියන්නේ පුතේ? x පදයේ සංගුණකය මේ දේ ලකුණත් එක්ක ලියන්නේ. මොන පහයිද? ඍණ 5යි. එතකොට c කියන්නේ පුතේ? නියත පදේ 1යි නේ. නියත පදේ 1 කියන ඉලක්කම. දැන් අපි ඔකට ආදේශ කරමු. හදාගෙන යන්න පුතේ x සමානයි ආ මේ මෙතන ඍණ ලකුණක් තියෙනවා කියන්නේ මෙතන ඍණ තියෙන හින්දා අපි මෙතෙන්ට ඍණ මොකද කරන්නේ මේ b කියන්නේ ඍණ 5යි උදේ මේ ඍණ ලකුණ සමීකරණයට අදාළ ඍණ ලකුණ ඒක එහෙමම තියන් ඍණ හරි ආයි b අකුර වෙනුවට නැවත ඍණ 5 කොහොම ලියවෙන්නේ මුලින් ඍණ කියන්නේ සමීකරණයේ ඍණ ලකුණ අර b වෙනුවට ආයි ඍණ 5 प्रधान हो ऋण वर्गमूल लकुण दे बी वर्ग बी क्या ऋण पहाने ऋण पहे वर्ग अडुकिरीम हतर गुणकिरीम कुते ए वेनुवट देकाय गुणकिरीम सी वेनुवट एकाय संपूर्ण कम बेदन वा देकाय एगे क्या देख वैडिकिरीम ए वेनुवट देख अनिलक्कम आदेश कर දැන් පුතේ මේ ගාණ මුලින්ම හදන්න කිව්වේ මම ඔයාලට අර පේපර් ක්ලාස් එකේදී කිව්වා මේ වර්ගමූල ඇතුළේ හදන්න. නේ මෙතන ඍණයි නම් සුළු කරලා දාගන්න. මේකේ වර්ගමූලයේ ඇතුළේ මුලින්ම හදාගන්න. ඊට පස්සේ පුළුවන් අනිත් ඒවා කරන්න. මෙතන පුතේ ඍණයි ಗುಣ වෙනවානේ වරහන් ඉවත් කරාදී ධන වෙනවානේ ඍණයි ಗುಣ වෙද්දී. අනේ නා x සමානයි මෙතන ධන 5. ධන හෝ ඍණ වර්ගමූල ලකුණ දැම් පහේ වර්ගයේ පුතේ ඍණ පහේ වර්ගයේ ඍණ පහ වර්ග වේදි ධන 25යි නේ ඍණයි ඍණයි ඍණ පහ ගුණ කිරීම ඍණ පහනේ ධන 25 ඍණ දැන් මෙන්න මේ ටික ගුණ කරගන්න 4 වරක් 2 8යි 8 වරක් 1 ඒත් 8මයි නේ බෙදීම මෙතන 2 වරක් 2 4යි බලන්න කරපු වේදී පැහැදිලිද කියලා वर्ग पूर्णे तरह वेड़ी हितान देखना सुलगरगन दे वर्ग मूल लाखन अड़करगन वर्ग मूल विसीपाहेंदीम හතර බලන්න ඉක්මනට ඔන්න සමීකරණය විසඳලා වර්ගමූල ලකුණත් එක්ක හදාගන්න. මෙතනින් එහාට පුතේ හදන්න බෑ. මොකද වර්ගමූලයට අදාළ උත්තරය දැනන් ඉන්න ඕන. 17 සඳහා ගැළපෙන උත්තරය දැනගන්න ඕන. හරි මෙතන මේ ධන හෝ ඍණ කියලා එකක් තියෙනවනේ. අවය දෙන්න දෙකකට කඩා ගන්න. දැන් උත්තර දෙකක් තියෙන්න බෑ විසඳු. x 5 එකක් තමයි ධන मूल दाहत बेदी महातर हो अनितेक एक समानाई पहा रीन मूल दाहत बेदी महातर उन्ना दान हो रीन कीने का वें विधीर कड़ागा
अभिभूति मूल दाहत वेनुवट गम उत्तरय हतराय दशम एकाय देख देंगी तीन तीन ने आदेश करा मूल दाहत वेनु बलने के नागे नविधि है एक समानाय पहा दान हतराय दशम एकाय देख बेदीम हातर हतर ओ एक समानाय पुते मेक अडु करद्दी कल्पनावेन अडु करन्न 1.12 කියලා දාන්න එපා මොකද ඔක අඩු කරන්න ඕනේ 5.0 බින්දුවෙන් 4.12 අඩු වෙන්න අඩු කරද්දී පුතේ එහා පැත්තෙන් ඉල්ල ගන්න මතකයිනේ පොඩි කාලේනේ අම එහෙම ඉල්ලගෙන නැහැ හැදුවේ ඊට මෙතන 10 නේ එන්නේ නේ 10න් 2ක් අඩු වුණාම 8යි දැන් මෙතන තියෙන්නේ 10 නෙමෙයි 9 නේද කකියට දෙනවනේ 9න් 1ක් අඩු වුණාම 8යි දශමතිත කෙලින් දශමතිත දැන් මෙතන 5 නෙමෙයි පුතේ 4 තියෙන්නේ 4න් 4 බින්දුවයි ආ බින්දුවයි දශම 8යි 8යි ඒක බෙදීම 4 බෙදලා උත්තර දෙක ගමු 9.12 4න් බෙදුනහම කියලා වේ නදුල ඇදුවද देखा दशम देखा अटाक देने चमुदी पूस अरे नहीं देना दुलो देखा अटाक के यानी पैत बेदला बालों मुदे एक समान हो एक समान आए आमितरण नाम बेदना बुदे बिंदु र नाम बिंदु आए ने बिंदु आए दशम है अटटा हातरे वा देखा आए ने देखाई इलाकटर हतरे वा देखाई बिंदु दशम देखाई देखाई बलाने न विधि अरे वर्ग पूर्णे तरह वैरी हितांडन है समीकरण लियला आदेश करला हदान विद्राई दी तरुषिका हरिद तरुषिका ने खता नहीं हरिद विकुमार तवलियन तीन හරි එහෙනම් පුතේ මෙන්න මේ ගාන හදන්න අපි හදමු ආ එන්න බලන්න ප්‍රශ්නය හොඳට කියව ගන්න
ऋजुकोणाश्राकार अल्पात्यक् नेद एक बोलते दिगाय परलाय लिया का रैकीना पालला एक्स किया दिगा पाती दिगा पालले टे वाडा मीटर देखा किन वैडी मगा देखे आरते बोलते इन्हन दिगा किया क्यों मात्र पालले टे वाडा देखा वैडी वैडी क्या न ගුණ වෙනවද එකතු වෙනවද එකතු වෙන එකතු වෙනවනේ ඔව් ඒතර x දාන දෙක ඔන්න දිග ඒතර පාත්‍යයේ වර්ගඵලය දෙන 17යි කියලා මේ ඒතර මේකේ වර්ගඵලය 17යි වර්ගමී ඒතර මේක සමීකරණයක් ගොඩනගලා විසඳලා පාත්‍යයේ දිග ඔන්න ඔය උත්තරේ බව වෙනවා පාත්‍යයේ දිග වර්ගජ සමීකරණයක් ගොඩනගා විසඳන්න අපි සමීකරණේ ගොඩනගන්න ඕන පුතේ. ගොඩක් වෙලාවට විභාගයට සමීකරණේ දෙන්නේ නැහැ. අපි ඒක ගොඩනගලා ගන්න ඕන. පුතේ සමීකරණේ හදන්නේ කොහොමද කියලා පුතේ මේ වාක්‍යෙම කියනවා. මේ බලන්න උත්තරයක් දෙනවා 17යි කියලා. පාත්‍යයේ වර්ගඵලය. එහෙනම් මේකේ වර්ගඵලයට තමයි සමීකරණේ ගොඩනගන්න ඕනේ. මොකද වර්ගඵලයනේ 17යි කියලා දෙන්නේ. අපි හිතන්න ඕනේ එහෙම. ආ වර්ගඵලයේ 17යි කියලා දෙනවා නම් අපි සමීකරණය ගොඩනගන්නත් උනේ උත්තරේ 17 වෙන්නේ. ඒක වර්ගඵලයේ අපි දන්නවා ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය වෙන්නේ වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම වලනේ. මොමනේන්නේ? දිග පළලෙන් ගුණ වෙද්දි තමයි වර්ගඵලය හැදෙන්නේ. එහෙනම් පුතේ දිගයි පළලයි ගුණ කරන්න. x ගුණ කරන්න x දාන දෙකෙන් මේ දෙන්නගේ උත්තරේ එන්න ඕනේ 17යි කියලානේ x ගුණ කිරීම x දාන දෙක බලන්න වර්ගජ සමීකරණේ නිකම් එනවා වරහණ ඉවත් කරලා බලන්න x x ගෙන් ගුණ කරාදී x වර්ගය ධන x අකුර දෙකෙන් ගුණ කරාදී 2i x සමානයි 17යි එන වර්ගජ සමීකරණය කැමති ක්‍රමයකට හදන්න විභාගයට පුතේ එහෙම ස්ථිර ක්‍රමයක් කියන්නේ නැහැ ගොඩාක් වෙලාවට දෙන්නේ සූත්‍රයේ භාවිතයෙන් හෝ අන් ක්‍රමයකින් විසඳන්න කියලා වර්ග පූර්ණය කරලා හදුවත් කමක් නැහැ සූත්‍රයේ භාවිතා කරලා විසඳුවත් කමක් නැහැ ඒක තමන්ට හුරු ක්‍රමයකට යන්න දැන් මුකුත් කියක් නැහැ එක්කෝ සූත්‍රය නැත්නම් වර්ග පූර්ණය वर्ग पूर्णे हदरवण सूत्र सूत्र एक्स वर्ग दान देखा दान दाहत दान ऋण दाहत समान बिंदु तिंट सूत्र आदेश समीकरण हर वर्ग समीकरण एक्स वर्ड उत्तर किल
සූත්‍රයෙන් හදන්න පුතේ හරිද සූත්‍රයෙන් මම හදන්න ඔයාලා වර්ගපූර්ණ හදුවර කමක් නැහැ මම සූත්‍රයට යන්නම් ඒ වෙනුවට 1යි නේද x වර්ගයේ සංගුණකය b වෙනුවට 2යි නේ x වල සංගුණකය 2යි නේ c වෙනුවට ඍණ 17යි අනේ c කියන්නේ ඍණ 17 මොකද මේ 17ත් මේ පැත්තට ගණ්ඩ දිනවා සූත්‍රයෙන් හදනවා නම් c කියන්නේ ඍණ 17 හරි එහෙනම් සූත්‍රය ලියනවා x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල ලකුණ ඇතුලේ b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a හරිනේ අයින ආදේශ කරමු මේ ඍණ ලකුණ සමීකරණය ඍණ b වෙනුවට පුතේ මේ ඍණ ලකුණ සමීකරණයක b වෙනුවට 2යි එතකොට දැන් දාන්න වෙන්නේ මෙහෙම තුර ඍණ 2 වෙනවා ibm මත සමීකරණේ ඍණ ලකුණක් තියෙනවා නේද ඍණ එතන 2 ධන හෝ ඍණ වර්ගමූල ලකුණ ඇතුලේ b වර්ග b කියන්නේ දෙකේ වර්ග ඍණ 4 ගුණ කිරීම a වෙනුවට 1යි c වෙනුවට ඍණ 17යි හරි ලකුණත් එක්ක ආදේශ කළ යුතුයි දෙක වැඩි කිරීම ඒ වෙනුවට 1යි නේ එහෙනම් සමානායි මෙතන ඍණ 2 ධන හෝ ඍණ වර්ගමූල ලකුණ ඇතුලේ මුලින්ම වර්ගමූල ලකුණ සුළු කරන් ඉන්න ඕන කිව්වා 2 වර්ග කරන්න පුතේ පුරු දෙකේ වර්ගයේ 4යි දැන් මෙන්න මේ මැද ටික ගුණ කරගන්න 4 වරක් 1 4යි 4 17න් ගුණ වෙද්දි කීයදායි පුතේ වැඩි කරපුවායි මේ ක්‍රමයට හදුපුවායි උතේ මෙතන මේ ඍණ 4 ඍණ 17න් ගුණ වෙන්නේ. ඒතර ඍණයි ඍණයි ගුණ වෙදී ධන වෙනවා. එහෙනම් ධන 68යි කියන්නේ නේද? හොඳයි හරි. බෙදීම දෙවරක් එක 2යි නේ. දැන් වර්ගමූල ලකුණ ඇතුළේ එකතු කරන්න තියෙනවා. ඍණ 2 ධන හෝ ඍණ වර්ගමූලය ඇතුළේ 72 සමා බෙදීම 2යි. හරි. අපිට ඔන්න ඔහම උත්තරයක් එන්නේ. එයා අර වෙන මොකක් දෙකක් නේ පෙන්නන්න කියන්නේ. මේකේ දීලා තියෙන්නේ මේ වෙනස් උත්තරයක් වෙන මේක වර්ගමූල ලකුණ ඇතුලේ තියෙන ඉලක්කම මූල දෙකනේ දෙක කියලා තියෙන්නේ එතකොට අනිවාර්යෙන් පුතේ එහෙනම් මේ 72 කියන ඉලක්කම දෙවරක් වලින් ලියන්න පුළුවන් වෙන්න ඕන. මොකද වර්ගමූල ලකුණ ඇතුලේ 2 කියලා අර මූල ලකුණ ඉතුරුලා දෙනවා. අපි එහෙමයි මේක හොයාගන්න. හරි? මේක ඇස්සේ වර්ගමූල 2 කියලා තියෙනවානේ. එහෙනම් 2 කියන එක තියෙන්න ඕන. එහෙනම් මේ 72 කියන එක දෙවරක් වලින් ලියන්න ඕන. දෙවරක් කියද? Is හල් ඔව්. Isayan isay වලක 72යි. එනම් පුතේ මූල 72 කියන එක අපි අර කරණි අකිල කරණි වලට ගන්නනේ මේකටත් වර්ගමූලේ වැටෙනවානේ ඒතර මූල දෙකට නම් වර්ගමූලයක් නැහැ හැබැයි 36ට වර්ගමූලයේ තියෙනවානේ පුතේ 6යි කියලා එනම් මෙතන 72 ලියන්න පුළුවන් අපිට 6යි මූල 2යි කියලා හරිනේ 72 ලියවෙනවා 6යි මූල 2 එනම් මම අර 72 වෙනුවට පුතේ 6යි මූල 2 ආදේශ කරනවා දැන් බලන්න එහෙනම් උත්තරය ඍණ 2 ධන හෝ ඍණ මෙතෙන්ට එනවා 6යි මූල 2 බෙදීම 2 හරි දැන් x වල උත්තරයම ගන්න එපේ මේක විසඳලා ඉන්න කිව්වානේ අදට අර ධන හෝ ඍණ කියලා දැන් වෙන වෙනම කඩන්න වෙන්නේ x සමානයි ඍණ 2 ධන මූල 6යි මූල 2 බෙදීම 2 හෝ එකකටපොතේ x සමානයි ඍණ 2 ඍණ 6යි මූල 2 බෙදීම 2
උත්තරේ දිහා බලලා තමයි වැඩේ කරන්න ඕනේ. දැන් උත්තරේ තියෙන්නේ මේ මූල 3ක් 3යි මූල 2යි කියලා තියෙනවා. ඉතින් මේක මීට වඩා සුළු කරගන්න බැරිද මෙතන? කොහොමද කැපෙන්නේ? මේන් පුළුවන්නේ. ආ ගොඩක් ළමයි කපන්නේ එහෙම තමයි. 2ට 2කේව 1යි. ආ 2ට 2කේව 1යි කියලා ලියනවා. හරිද? වැරදි ඉබුදේ. මොකද වැරද්ද? අර පහළ තියෙන දෙකේ ඉලක්කම මේ දෙන්නටමයි තියෙන්නේ. එහෙම තියෙද්දී එක්කෙනෙක් විතරක් බෙදන්න බෑ. වැරදි ඒක. එහෙනම් මේක ඇත්තටම මෙන්න මෙහෙම තියෙන්නේ. මේ බලන්න. ඍණ 2 කියන ඉලක්කමටත් 2යි තී. ධන 6යි මූල 2 කියන ඉලක්කමටත් 2යි තී. ඒ දෙන්නාම දෙකෙන් බෙදෙන්න තියෙනවා. හරිද? හෝ බලන්න අනිත් පැත්ත ඍණ 2 කියන ඉලක්කමත් 2කට බෙදෙනවා ඍණ 6යි මූල 2 කියන ඉලක්කමත් 2කට බෙදෙනවා ඒ දෙන්නාම 2කට බෙදෙනවා ආ දැන් මෙතන බෙදමු දැන් කපන්න පුළුවන් උඩ යට 2කට 2කේව 1යි 2කට 2කේව 1යි උදේ මෙතන මූල 2 නෙමේ කපන්නේ වර්ගමූලෙන් එළියේ තියෙනේ ඒක 2කට 2කේව 1යි 6 2කට බෙදුවා 3යි මෙතනත් කැපෙනවනේ 1යි එතන 3යි එහෙනම් බලන්න උත්තරේ එනවා දැන් x සමානයි මෙතන දැන් ඍණ 1 නේද පුතේ ආ 2යි 2යි කියපලා ඍණ 1යි ධන 3යි මූල 2 ධන 3යි මූල 2 හෝ අනිත් පැත්තේ පුතේ ඍණ 1 ඍණ 3යි මූල 2 දැන් බලන්න දැන් මූල 2ට උත්තරේ නම් අපිට දුන්නේ නැහැ දැන් උත්තර දෙකක් ආපුදේ මේකෙන් නිවැරදි එක උත්තරයක් අපි ගන්න ඕන කොහොමද ඒක තෝරගන්න x කියන්නේ දෙකක් උදේ දෙන්නම ඍණ වුණොත් මෙන්න මේ අවස්ථාවේදී එකතු වෙලා ලකුණ ඍණ වෙලා යනවනේ එතකොට ලකුණ ඍණ වෙනවා කියන්නේ x වල උත්තරේ ඍණ වෙනවා දෙකක් ඍණ වෙන්න පුළුවන්ද බැ නේ දෙකක් ඍණ වෙන්නේ නැහැ දෙකක් ඍණ වෙන්නේ නැති හින්දා පුතේ මෙන්න මේ ඍණ උත්තරේ එන එක අපි අයින් කරලා දාමු. මේක විතරයි ගන්න. හරි. එහෙනම් යටින් ලියනවා පුතේ මෙහෙම. දෙකක් ඍණ විය නොහැක. හරි. එම නිසා x සමානයි ඍණ 1 ධන 3යි මූල 2 කියලා. ඔන්න පුතේ සමීකරණය විසඳලා x වලට උත්තරයක් ගන්න. අපෙන් ඇහුවේ හැබැයි මේක නෙමෙයි. මොකද අහලා තිබ්බේ? මතකද ප්‍රශ්නේ? බලන්න මේ. සමීකරණයේ ගොඩනගා විසඳීමෙන් පාත්තියේ දිග මේ 3යි මූල 2 ධන 1 බව වෙනවනේ. දිග උතේ මේ බලන්න මේ දිගට අපි මේ උත්තරේ ගත්තා මේ තියෙන දිග වෙන දිග අපිට ආවේ අර x වල උත්තරේ මෙන්න මේකේ උත්තරේ ආවේ x කියන්නේ කවුද කියලා ආවේ අර x කියන්නේ පළල අර මේ පළලේ උත්තරේ තමයි අර අපිට අර පහල ආවේ දිග කියන්නේ x ධන 2ට එමුනේ දිග වෙන්නේ බලමු මෙන්න මේ උත්තරේ එනවද කියලා right එහෙනම් පුතේ හදනවා බලන්න අපිට ඕනේ දිග හොයා ගන්න. ඒතර දිග කියන්නේ x ධන 2 කියන ඉලක්කම නේ. ඕකනේ දිග කියන්නේ. එහෙනම් පුතේ මේ අපිට මේ x අකුර වෙනුවට තමයි මෙන්න මේ උත්තරය ආවේ. ඒතර මේ x අකුර තියෙන තැනට මෙන්න මේක ආදේශ කරා. මෙයාව ගණන්ලා දාන්න x අකුර වෙනුවට. ඒතර ලියවෙනවා පුතේ මේක x වෙනුවට ඍණ 1 ධන 3යි මූල 2 මෙතන ධන 2. ඕමනේ තියෙන දැන් ආ දැන් මේ ඉලක්කම් දෙක සුළු කරගන්න මේ ඍණ එකත් උනනම් මේ පැත්තට දාගන්නකො රොලේසි 3යි මූල 2 ධන 2 ඍණ 1 ඔහොමනේ ඉන්නේ හරිනේ මේ ඍණ එක මම එහා පැත්තට දාගත්තා ඍණ 1නේ මේ පද මාරු කරගත්තා එහෙනම් උත්තරේ මොකද්ද 3යි මූල 2 ධන 2න් එකක් අඩු වුණාම ධන 1යි මෙන්න දිග ඕක නේද පෙන්වන්නේ කිව්වද අනේ ඍජු කෝණාශ්‍රය දිග හොයන්න කියලායි කිව්වේ මෙන්න ඍජු කෝණාශ්‍රය දිගට එනවා මේ ගණන් දෙතුන් පාරක් හදන්න ඕන පුතේ ඉවල්ෂේ අනිවාර්යෙන් හදන්න
හරිද ළමයි? හරිද? තව ලියන ඉන්නවද? අනේ දෙනා. ආ එහෙනම් පුතේ හදන්න මෙන්න මේ ගන්න. මේ ළඟට. बलने के पाल एक विसंधान किलती हर सामान करला हरस दाला विसंध लगा मेन मेदी गा मीटर अटकिया नीला मे कुट मीटर हाथ आया मेन मे पारे पाल एक्स के एक्स तो पाटे मे पारे पाल हर एक्स के इकड़ मैं ए आकूर कर ला इनको बल वेलावा हदन बला